ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 වෙනි වගන්තියට යටතේ මැතිවරණ කොමිසමට තියෙනවා වගකීමක් ලංකාවේ තියෙන සියලුම මාධ්‍ය ආයතන නියාමනය කිරීම සඳහා උපමාන ඉදිරිපත් කිරීම. 104-5 ඒ වගන්තිය ඉතා පැහැදිලිව කියලා තියෙනවා. රාජ්‍ය හෝ පෞද්ගලික ආයතන කියලා වෙනසක් නැහැ. සියලු දෙනාටම උපමාන අදාළයි. එම බලය මත මැතිවරණ කොමිසම් සභාව විසින් 2019 සැප්තැම්බර් 19 ඉඳන් උපමාන ඉදිරිපත් කළා තියෙනවා. ඒ උපමානවලත් පැහැදිලිවම රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ මාධ්‍ය රූපවාහිනී විද්‍යුත් මාධ්‍ය අනාදී වශයෙන් වෙනසක් නැතුව උපමාන අදාළ වෙනවයි කියලා තියෙනවා. නමුත් අපි දකිනවා සුවිශේෂී තත්ත්වයක් මැතිවරණ කොමසාරිස්තුමෙක් එතුමා ඒ කොමිසමේ සභාපතිතුමා දිගින් දිගටම ස්ථාවරයක් පවත්වාගෙන යනවා. මෙම උපමාන තුලින් බලාත්මක වෙන්නේ රාජ්‍ය මාධ්‍ය පමණක්ය. පෞද්ගලික මාධ්‍යයට උපමාන බලාත්මක කරන්න බැරියයි ස්ථාවරයක් ඔහු අරගෙන තියෙනවා. අපි බලාපොරොත්තු වෙන ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු දක්වන්න නොබෝ දිනකින්. ඒ වගේම අපි එම කොමසාරිස් තුමාට කියනවා මේ தත්ත්වය වැරදි. 104-5 ආ වගන්තියට යටතේ කොමිසම විසින් නිකුත් කරන ලද උපමාන යටතේ එහෙම විභේදනයක් කළ නොහැකි. මෙවැනි පසුබිමක තියෙන ඉඳලා තමයි අපි බලන්න ඕන මේ මෑත භාගයේදී මැතිවරණ කොමිසමේ සභාපතිතුමා යම්කිසි ආකාරයේ විශේෂිත හැසිරීමක් පෙන්වනෝ. ඒ හැසිරීම අපිට පෙන්වන්නේ යම් ආකාරයක මාධ්‍ය සංදර්ශන හැටිය. ඒ වගේම අපි දකිනවා ජනප්‍රියවාදී භාවිතය එම ක්‍රියාකලාප පේතුල. එම මාධ්‍ය සංදර්ශන බොහෝ වෙට සිදුවෙන්නේ රාත්‍රී කාලේ. අපි දැක්කා ITN රූපවාහිනියේ ආයතනයට පැනලා මේ සම්බන්ධයෙන් යම් ජනප්‍රියවාදී ක්‍රියාදාමයක් කරනු ලැබුවා. තහනමක් කෙල්ලුවා. ඒ වගේම ඊයේ රාත්‍රියේ රූපවාහිනියට පැන්නා. දැන් මේවා අපි දකින්නේ මේ හරයාත්මක මැදිහත් වීම හැටියට නෙවෙයි. අපි ඒකට කිසිසේත්ම කොමසාරිස්තුමාට තියෙන අයිතිය නියාමනය කිරීමේ අයිතිය යම් මොහතකට හෝ අවතක්සේරු කරන්නේ නැහැ. අපි කියන්නේ මේ ක්‍රියාදාමය නිශ්චිත ක්‍රියාපටිපාටිය තුල ක්‍රියාත්මක කරන්න කියලා. යම්කිසි තහංචියක් දැම්මනම් ඒ තහංචිය බලාත්මක වෙන්න ඕනේ. එතුමා කොහොමද එතුමාගේ අඹිමතේ රැට එක විදියකටයි දවල්ට උදේවරුට තායිකකුයි වෙන්නේ. ඒක බරපතල තත්ත්වයක්. අපිට හිතෙනවා යම්කිසි සිහිය විකල් වීමකින් මත් වීමකින් මේ රැට ගන්න තීන්දුව උදේට වෙනස් වෙනවාදෝ කියන සැකයක් අපිට හිතන්න වෙනවා මේ ක්‍රියාදාම තුල.